අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි යුද විජයග්‍රහණයට අදට වසර 12යි අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන් තවත් කොවිඩ් මරණ 19ක් මෙරට සමස්ත කොවිඩ් මරණ 981 දක්වා ඉහළට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කොවිඩ් වැළඳීම් යයයි වැඩිම රෝගීන් ගම්පහින් ඩිස්ත්‍රික් 3ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ හැඳුනුම්පත් අංක ක්‍රමවේදයේ උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 141 දෙනෙක් ඊයේ දින අත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් රටතුල දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දී ඇති බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය සම්මත විය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ දන්වා ඇති බව කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නා. පසුගිය කාලය තුල කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව දැඩි ආන්දෝලනයක් රට තුල මතුව තිබුණා. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව උණුසුම් වෙද්දී රටේම සමස්ත ජනතාව තුල අදාළ පනත් කෙටුම්පත පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණා. මේ හේතුවෙන් දේශපාලන සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් රැසක් කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව අදහස් දැක්වීම ආරම්භ කළ අතර මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තීරණය කළා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අදාළ කරුණු දැක්වීම වලට අනුව පංච පුද්ගල විනිසුරු මඩුලක් විසින් ඒ පිළිබඳව සුවා බලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයාට රහසිගතව දැනුම් දුන්නා. කතානායකවරයා වෙත මීට පෙර දැනුම් දී තිබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයන් අද දින කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ ප්‍රකාශයට අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇති බව ප්‍රකාශ කළා. ඒ අනුව ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය බවත් තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දී ඇති බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ. Announcement: I wish to inform the Parliament that I have received the determination of the Supreme Court in respect of the bill entitled "The Provisions of Clauses Clause 53(2)(b) read with Clause 53(3)(b) with the bill of the bill is inconsistent with Article 76 of the Constitution read with Articles 3 and 4 of the Constitution and could be validly passed only with the special majority provided for in Article 84(2) of the Constitution and approved by the people at a referendum by virtue of the provisions of Article 83. However, the said inconsistencies will cease if clauses are amended as mentioned in the determination of the Supreme Court. මේ වගේ වැදගත් පනතක් මේ වගේ වසංගතයක් තියෙන වෙලාවක ඉදිරිපත් කිරීම ඉතාමත් අසෝබඩ ක්‍රියාවක් කියලා මොකද මේක අර රෝමයේ ගිනි ගන්නකොට නීරෝ වීණා වාදනය කරනවා වගේ හරි ඒක ඔබතුමාගේ මතේ කරුණාකරලා මේ කරදර කරන්න එපා ඉතින් මේ වගේ වසංගතයක් තියෙනකොට මේ වගේ පරද ඒක රීති පොතේ නෑ එහෙම එක ඉදිරිපත් කිරීම හරිද ඔව් බොහොම ස්තුතියි ඔබතුමාගේ මතේ ඔබතුමා ප්‍රකාශ කරන්න ඔව් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාවේ විවිධ ප්‍රකාරව 20/21 මැයි 13 වන දින මා විසින් එකතු කළ අගය මත බදුහා සංශෝධනා දේශීය ආදායම් සංශෝධන නැමැති පනත් කෙටුම්පත සහතික සටහන් කළ ලද බව දන්වනු කැමැත්තෙමි. මොනවද? ඔව්. අපේ රීති ප්‍රශ්න මතු කරනකොට ඔබතුමා අහක බලන්න වෙන මොනවත් බන්දනේ කියවඩවා. මේ රීති ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඔබතුමා රීති ප්‍රශ්නයක් මතු කරේ නෑනේ මේ වෙනකන්. මම කියන්නේ ඔබතුමා මොන රීති යටතේද අද සභාවේ ඔය ඒ රටේ ජනතාව මේ රටේ ජනතාව හෙලා දකිනවා මේ ක්‍රියාමාර්ගය මේ ක්‍රියාමාර්ගය හෙලා දකිනවා මේ වගේ වසංගතයක් තියෙනකොට ඒ රීතිය මොකද්ද කියන්නේ මේ මොන රීති යටතේ ඔබතුමා කියන්නේ සභාව රැස්වෙන්න එපා මොන රීති යටතේ ඔබතුමා කියන්නේ සභාව රැස්වෙන්න එපා ඔබතුමා දැන් කියවපු සාරාංශය අපිට දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා හා
තිස්වසරක් පැවති කුරිරු එල්ටීටී ත්‍රස්තවාදයේ පරාජයට පත්කර අදට වසර 12ක් සපිරෙනවා 2009 මේ මාස 18 වනදා එනම් අදවන් දිනක නන්දි කඩාල් කලපුවේදී එල්ටීටී නායක වේලුපිල්ලේ ප්‍රභාකර නැතුළු ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට අවසන් තිත තබන්නට විරෝධාර රණවිරුවන්ට හැකි වුණා वेलुपिल्ले प्रभाकर नेमती अमानुषिक त्रस्तवादियागे नायकत्वेन आरंभवो एलटीटी संविधानय मेरठ तुल क्रियात्मक वूये अहिंसक जनताव पूज्य पूजक पक्षे सह प्रभुन इलाक करगत गातन संहार रसक सिदु करमिन तम ईलम वेनुवेन यापनीय प्रधान करगनिमिन अहिंसक जनताव पलिहक बवट पत् करगत एम अमानुषिक एलटीटी त्रस्त नायकया एतुलु त्रस्तवादेन मेरठ तुल वसर 30क पुरा समस्त जनतावगे नितट कंदुलाक्के කලා එම ජනතාවගේ වේදනාබර කඳුළු වලට තිත තබන්නට 2005 වසරේ මෙරට බලය තමා අතටගත් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිනායකත්වයේ යටතේ සහ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ මෙන්ම එවක යුද හමුදාපති වත්මන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ යුද නායකත්වයේ ඇතුළු මාෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා Admiral of the fleet වසන්ත කරන්නාගොඩ මහතා සහ පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ අනදෙන නිලධාරී රියා අඩ්මිරාල් සරත් වීරසේකර යන මහතුරුන්ගේ නායකත්වයේ යටතේ අනසක පතුරුවමින් LTT ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් බොහෝ ප්‍රදේශ අංගලින් අංගල තමා නතු කර ගන්නට රණබිමේ ගුවන් ගැබේ සහ සයුරු තෙරේ සිට මෙරට නිදහස වෙනුවෙන් රණවිරුවන් සටන් වැදුණා එම එඩිතර නායකින් යටතේ ත්‍රිවිධ හමුදා විසින් නැගිනහිර පිහිටි මාවිල්ලාරු සරුව්ව තොප්පිගල පිහිටි LTT කඳවුරත් අත්පත් කර ගනිමින් යුද ජයග්‍රහණයේ ප්‍රථම පියවර තැබීමට කටයුතු කළේ තම මව්බිමේ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් මැනවින් ඉටු කරමින් යුද ජයග්‍රහණය වෙනුවෙන් පියවරින් පියවර ඉදිරියට ගමන් කළ අභීත රණවිරුවන් තම සගයින්ද අහිමි කර ගනිමින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් තුළ තිබූ ත්‍රස්ත බිය නැති කර දැමීමට ක්‍රියා කළේ ලොව හොඳම මානුෂීය හමුදාව මෙරට හමුදාව බව ලොවටම පසක් කරමින් දුලඟ අතන පා නොසැලී ඉදිරියට ගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් යුද්ධයේ අවසන් කාලයේදී වේලුපිල්ලේ ප්‍රභාකර නැමැති ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා සහ ඔහුගේ සගයින් නන්දි කඩාල් ප්‍රදේශයේ කුඩා බිම් කඩකට කොටු කිරීමට සමත් වුණා. එම ත්‍රස්ත නායකයා මිනිසුන් පලිහක් ලෙස භාවිත කරමින් තම අරමුණ ඉටු කර ගැනීමට කටයුතු කළත් රණවිරුවන් එක්ව අදවන් දිනක නන්දි කඩාල් කලපුවේදී එම ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා ඇතුළු ඔහුගේ බියගලු සගයින්ගේ ඉරණම සහ මුලින්ම අවසන් කළා. එලෙස නන්දි කඩාල් කලපුවේදී එම අවසන් සටන මෙහෙවුවේ එවක ගජබා රෙජිමේන්තුවේ 58 වන සේනාංකයේ අනදින නිලධාරී ලෙස කටයුතු කළ වත්මන් යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා සහ එවක ගජබා රෙජිමේන්තුවේ 53 වන සේනාංකයේ අනදින නිලධාරී ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහතුරුන්ගේ සේනාංකයි මව්පියන්ට දරුවන් අහිමි කළ දරුවන්ට මව්පියන් අහිමි කළ ත්‍රස්තවාදයේ නැමැති අකුරු 6 නැවතත් මෙරට තුල නොයසේවායි අපි ප්‍රාර්ථනා කරමු මොහොත දෙබැ කරන අහස පොළොව සිඹින රටට සිටෙහි පුදන ලේන් මසින් සදුන මොහොත දෙබැ කරන
අහස පොළොව තවද අප වෙනුවෙන් එඩිතරව රණබිමට පිවිසි ඇතැම් රණවිරුවන් අදටත් ආබාධිතව සිටියත් ඔවුන් මෙරටට කළ සේවය කියා නිම කළ නොහැකි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කළ රණවිරුවනි ඔබ ජන හදවත් තුළ සදා අමරණීයයි සැබෑ පියකි දරු දහසකි මුළු රටේම ලේනෑකි අපේ එකකි සිය දහසකි මේ දරු හට මව් දහසකි යෞවනයේ මේ සගයා අපට නොහැකි දේ කරලා අපෙන් එකකි මේ මිනිසා මෙතර යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ බතරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී. එමෙන්ම යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 452කට සහ සෙසු නිලයින් 4289කට උසස්වීම් ලබා දීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. යුද ජයග්‍රහණය සියලු ආගමිකයන්ට අයිති බවත් එය අවතක්සේරු නොකළ යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ යුද ජයග්‍රහණයට වසර 12ක් සපිරීම නිමිත්තෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද සුවිශේෂ දවසක් අපි විශ්වාසරක රාජවාදී මේ පොළොවෙන් ඔතු ගාලා දාලා අදට වසර 12ක් සම්පූර්ණ වෙනවා 2009 මේ 18 වෙනිදා මට හොඳට මතකයි මේ මුළු රටේම ජනතාව ජාතික ජයදේව අරන් පාරට බැහැලා තමන්ගේ සතුටේ ද ප්‍රකාශ කළ හැටි ඒ ජයග්‍රහණේ රටේ එක කොටසක් විතරව ලබාගත් ජයග්‍රහණයක් නෙවෙයි එදා ත්‍රස්තවාදී මිනිස් පලියක් විදියට යොදාගත්ත ලක්ෂ 4කටත් වඩා වැඩි ප්‍රාණ අපකරුවන් පිරිසක් අපි නිදහස් කරගත්තා අවුරුද්දකට වතාවක් දෙකක් ජීවත් වන ගේදොර අරක බාන අත්හැරලා බඩු මුට්ටු පොදි බැඳගෙන ජීවිතය විතර කටින් අරගෙන පාරට වැටිලා උතුරු නැගිනේර අපේ ජනතාව සරණ කර තින් ලෙස තනින් තැනට ගිය යුගය අපි නිමා කරලා දුන්නා. වඩා කුකිලුක්කු මක්කල් ආදිගලාග අලින්දු තිනින්ද යුගිති නාම් මුලිතුවෙන් තුන්. කොයි මොහොතක හෝ කැටි ගහලා වෙඩි තියලා දරු උස්සලා පොලේ ගහලා මරා දායිද කියලා හිත හිතා හැංගිලා ජීවත් වුණු ගම්මාන උතුරු නැගිනේර ප්‍රදේශවල තිබුණා. මරබයේ මිනිසු ජීවත් වුණු ගම්මාන වලට කිව්වේ මායින් ගම්මාන. සමහර ප්‍රදේශවල පය ගහන්න බැරි තරමට බිම් බෝම්බ වලලා තිබුණා. මාර්ග බාධක අධිආරක්ෂක කලාප ගැම්තනම තිබුණා. මේ සියල්ල මේ රටෙන් තුරන් කරලා මරණ බිය නැති නිදහස් දේශයක් බිහි කළ උදාරතව සාදයි. තමන්ගේ දුවදරුවන් යුද්ධයට ඇදගෙන යන්නේ නැතුව රටක් හැදුණු නිසා මේ ජයග්‍රහණයේ උතුරේ ජනතාවට නැගිනේර ජනතාවට තයිටි. ශ්‍රීමා බෝධිය ළඟ දළදා මාලිගාවේ කුඩිපල්ලියේ වගේ මඩු දේවස්ථානයේ බෝම්බ පුපුරන්නේ නැති නිසා මේ ජයග්‍රහණයේ සියලු ආගමිකයන්ට අයිති. තමන්ගේ දරුවා වෙනුවෙන් ඉස්කෝලේ ගේට්ටු මුරකරන යුගය නිමකල නිසා සියලු ජනතාවට මේ ජයග්‍රහණයේ අයිති. විතරක් නොවේ මේ ජයග්‍රහණයේ මේ උත්තරීතර සභාව ලැබුව විශාල ජයග්‍රහණයක්. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී මුලින්ම ඝාතනය කරන් පටන් ගත්තේ මහජන නියෝජිතයන්. ආර් ප්‍රියමදාස මිතුමා ලක්ෂ්මී පදිරගම ගාමිණී දිසානායක ලලිත් අතුලමුදලි ජේරාජ් හනාඳුපුල්ලි දමු දසනායක සීවී ගුණරත්න ඇතුළු විශාල මහජන නියෝජිත පිරිසකගේ ජීවිත ත්‍රස්තවාදීන් උදුරා ගත්තා. දරුණුම මරණ බිය තිබුණි මේ සභාවට. ඒ නිසා මේ ජයග්‍රහණය ප්‍රතිඵල ඉහළින්ම වැඩිම භුක්ති විඳින්නේ ඔබයි. මේ ජයග්‍රහණයේ මේ සභාවේ ඉන්න කවුරුත් අවතක්ෂේපණු නොකළ යුතුයි. එදා යුද්ධයට ගිය කිසි කෙනෙක් ඒ සඳහා ගියේ ජන සංහාරයක් කරන්න නොවේ. එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේක, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාකුට, හිටපු ගුවන් හමුදාපති ප්‍රශාන් ගුණතිලක ජන සංහාරයක් කරන්න තමන්ගේ සේනාව මෙහෙයවන්නේ නොවේ. සටන් කළේ උතුරේ අහිංසක දරුවෝ අම්මලා තාත්තලා බීපත් ජනතාව මිනිස් පලියක් කරගෙන ඔවුන් පිටුපසට වෙලා සටන් කළ මිලිච්චින් පිරිසක් එක්ක. ඒ මිනිස් පලිය බේරගෙන ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන්නයි අපේ අරමුණ වුණේ. ඒක හමුදා ප්‍රධානි ලැබෙන දුෂ්කර අභියෝගයක්. ඒක ඔවුන් කළා. අපි ලෝකයේ උසස්ම රණවිරුවන් බවට පත් කළේ එදා හිටිය සාමාන්‍ය ජනතාවගේ දරුවෝ. ඒ උදාර විරුවන් ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලාංකික ජාතියේ තිබෙන විශිෂ්ට මානුෂික ගුණාංගයක් බව මේ සභාවට මම අවධාරණය කරනවා. ඒ නිසා අපි රණවිරුවන්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සම්මුලෝට ඉදිරිපත් කළ යෝජනාවේ සම අනුග්‍රහණී රාජික විමි දෝෂද්‍රෝහි යෝජනාවෙන් ඉවත් වුණා. ඔබට නිදහස ලබා දෙන්න රට සාමය උදා කරන්න රණවිරුවන් ජීවිත පූජා කළා. ඒ නිසා කිසිදු මොහොත කවර අභියෝගයක් ආවත් දහස් ගණන් ජීවිත පරිත්‍යාග ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රටයි.
අදටත් අපට පළමු මව්බිම දෙවනුවන් මව්බිම දෙවනුවන් අකණ්ඩව නවවන දිනටත් 2600 සීමාව ඉක්මවා ඊයේ දිනත් මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වුණා මේ අතර කොවිඩ් වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ 19ක් පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන කේ තුරීරත්න සිංහ මහතාද කොවිඩ් වෛරසය ආසාදිනේ වී මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ 19ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 981ක් ලෙසයි. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන කේ තුරේරත්න සිංහ මහතාද COVID-19 වෛරසය ආසාදිනේ වීමෙන් මියගොස් තිබෙනවා. ප්‍රතිකාර ලැබෙමින් සිටින අතරතුරදී ඔහු ඊයේ දින කන්තලි රෝහලේදී මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. අකණ්ඩව නවවන දිනටත් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් පිරිසක් ඊයේ දිනත් වාර්තා වුණා. එලෙස වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2456ක් වන අතර ඉන්පුට් කලින් 23 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුත් කලින්. ඉදිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 677ක්, කොළඹින් 320ක්, කළුතරින් 350ක්, ගාලෙන් 259ක්, මාතරින් 84ක්, හම්බන්තොටින් 19ක් වාර්තා වී ඇති අතර කෑගල්ලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5ක්. රත්නපුරෙන් කොවිඩ් රෝගීන් 56ක්, බදුල්ලෙන් 50ක්, මොනරාගලින් 20ක්, මාතලින් 46ක්, මහනුවරින් 34ක්, නුවරඑලියෙන් 25ක්, අම්පාරෙන් 23ක්, මඩකළපුවෙන් 17ක් සහ අනුරාධපුරෙන් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පොළොන්නරුවෙන් කොවිඩ් රෝගීන් 82 දෙනෙක් ඊයේ දින වාර්තා වී ඇති අතර පුත්තලමින් 51ක්, කුරුණෑගලින් 60ක්, මන්නාරමෙන් 5ක්, මුල්ලිතුරු දිස්ත්‍රික්කයෙන් 255 දෙනෙකු වාර්තා වී තිබෙන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. කිරිනොච්චියෙන් කොවිඩ් රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනයේ වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2ක්. ඒ අනුව දිස්ත්‍රික්ක 23කට අයත් ප්‍රදේශවලින් ඊයේ දින මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වී ඇති අතර ත්‍රිකුණාමලය හා වවුනියාව යන දිස්ත්‍රික්කවලින් ඊයේ දින කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදිනේ වී මියගිය භගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අමුසැමි යුවළගේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පවුලේ සාමාජිකයින් 6 දෙනාටද කොවිඩ්-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. මීට අමතරව කොවිඩ්-19 වෛරසය ආසාදිනේ වී දැනට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති නෝඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පවුලේ සාමාජිකයින් 3 දෙනෙකුට හා නිවසේ සේවිකාවකටද කොවිඩ්-19 වෛරසය ආසාදිනේ වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් ගණනාවක් හමුවීම හේතුවෙන් හුදකලා කර ඇති භගවන්තලාව නගරයේ අද දින විවෘත කර තිබූ වෙළඳසැල් කිහිපයක් වසා දැමීමට භගවන්තලාව පොලිසිය නිලධාරීන් කටයුතු කරනු ලැබුවා. මේ අතර පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයේ හැමේ මුලතිව් ගම්පහ හා හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පොලිස් බල ප්‍රදේශ තුනක් ඊ රාත්‍රී 11:00 සිට හුදකලා කරනවා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දුන්ගල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක්, හම්බන්තොට අඟුණුකොළ පැලැස්ස පොලිස් බල ප්‍රදේශයට අයත් රොටේ 184 ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 6 සිට හුදකලා කරනු පවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම මීට පෙර හුදකලා කර තිබූ ගාල්ල, හම්බන්තොට, අම්පාර හා රත්නපුර දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 6 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. පවතින තත්ත්වයේ හමුවේ හුදකලා කර ඇති ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාම සහ ඒවාට සේවකීන් ප්‍රවාහනය කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. අපි මේ මොහොතේ ඉල්ලා හිටිනවා කර්මාන්ත ශාලා හිමියන්ගෙන්, විශේෂයෙන්ම තමන්ගේ කර්මාන්ත ශාලාව තුළ ආසාදිතින් වාර්තා වෙනවන ඒ සම්බන්ධව වගකීමෙන් කටයුතු කරන්න. මෙවැනි හුදකලා කරපු ප්‍රදේශයකින් සේවයට කැඳවා ගැනීමේදී ඔවුන්ගේ කර්මාන්ත ශාලාවත් නිරන්තරයෙන් අවධානමට ලක් වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවලින් සේවකීන් කැඳවා නොගෙන ඔවුන්ට ඒ හුදකලා කරපු ප්‍රදේශවල ඉන්න අවස්ථාව ලබා දෙන්න කියන එකත්, ඒ වගේම අපි රජයේ පැත්තෙන් ප්‍රතිපත්ති තීරකකින් ඉල්ලනවා නැවත වරක් මේ කර්මාන්ත ශාලා සම්බන්ධව දැනට තියෙන නීතිමය රාමුව කොවිඩ් 19 පාලනය කිරීම සඳහා බාධා වීම සම්බන්ධව හොයා බලලා යම් සංශෝධනයන්ට යටත් කරන්න කටයුතු කරන්න කියලා, මේක ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ ඇතිවන ගැටලු සම්බන්ධව අපිට අවබෝධයක් තියෙනවා, වගේම මහජනතාව කරන පැමිණිලි සම්බන්ධව අවබෝධයක් තියෙනවා. අපි ඒක සංශෝධනය කරන්න කොවිඩ් 19 පාලනයට උදව් වෙන හැද කටයුතු කරන්න අපි ඕනෑම අවස්ථාවක සූදානම්. ජාතික හැඳුනුම් පතේ අවසාන අංක ක්‍රමවේදය උල්ලංඝනය කරමින් සංචරණ සීමා කඩකළ පුත්කලින් 141 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දිනේදී නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 223 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 10073ක් පමණ වෙනවා. තවදුරටත් නිරෝධායන රීතීන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම ඊයේ දිනේදී ඇඳුම්පත් අංක ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයන් 141 දෙනෙක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම අපි ජනතාවට දැනුම් දෙනු ලබන්නේ ඔබ ඇඳුම්පතේ අංක ක්‍රමයට අනුගතව කටයුතු කරන ලෙසට. එසේ කටයුතු නොකළොත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. ඔබ දෛනික රාජකාරියට ගමන් කරනවා නම්, ඔබේ රැකියාවට ගමන් කරනවා නම්, එය සනාථ කිරීමට යම් ලියවිල්ලක් තිබෙනවා නම් ඒ සඳහා ගමන් කරන්න පුළුවන්. එසේ නොමැති සියලු දෙනාම කටයුතු කළ යුතු වන්නේ ඇඳුම්පතේ අංක ක්‍රමයට අනුවයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් මඩකලපුව පොලිස් පසමේ මුණයි කාරු ප්‍රදේශයේ සංචරණ සීමා කාලයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ විසින් වටලා තිබෙනවා. මෙහිදී බැරල් 6ක ගෝඩා මිලිලීටර් 1,80,000ක් විනාශ කර ඇති අතර නීති විරෝධී මත්පැන් මිලිලීටර් 20,000ක් ගෑස් සිලින්ඩර් ඇතුළු මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කළ උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. කුරුණෑගල අවට ප්‍රදේශ වලින් රන් භාණ්ඩ හා මෝටර් සයිකල් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සොරකම් කරන ලද භාණ්ඩ මාවතගම පොලිසියේ බහරයටගෙන ඇති අතර එම සැකකරුවන් පිළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් තනමල්විල පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ වැඩලීමකදී ගංජා හේන් දෙකක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් ගණනාවක් හමු වීමත් සමග හුදකලා කර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් හැටන් ඇනෆීල්ඩ් ග්‍රාම සේවා වසමට අයත් වතු යායකට මත්පැන් බෝතල් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමු වමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.